පළමුවනදේ ප්‍රකාශනය සාමුවෙල්ගේ දෙවන පුතෙන් උපුටාගත් පාඨයකි. රජතිමේ ජෝආප්ටද තමා සමග සිටි සේනාපතීන්ටද කතාකොට සෙනකගේ ගණන මා දැනගන්න පිණිස ඔබ දාන් පටන් බේර්ෂෙබා දක්වා සියලු ඊශ්‍රායෙල් ගෝත්‍ර අතරේ ඇවිද සෙනග ගණන් කරන්නැයි කීය. ජෝවාබ් ගණන් කළ සෙනගගේ මුළු ගණන රජුට දැන්වීය. අවියායුධ දැරීමට දක්ෂ මිනිසුන්ගේ ගණන ඊශ්‍රායෙල්හි 800,000ක්ද ජුදාහි 500,000ක්ද වූහ. දාවිත් සෙනග ගණන් කළ පසු ඔහුගේ සිත ඔහුට දෙස් තැබීය. දාවිත් සමිධානන් වහන්සේට කතාකොට මම මේ දේ කිරීමෙන් බොහෝ සෙයින් පව් කෙලෙමි. දැන් සමිදුනි, ඔබේ මෙහෙකරුවාගේ අපරාධ පහ කළ මැනව මන්ද මම බොහෝ අනුවන ලෙස ක්‍රියා කෙලෙමි කීය. දාවිත් පසුදින උදේ අවදි වූ විට දාවිත්ගේ දිවැසිවරයා වන ගාත් වෙත සමිධානන් වහන්සේගෙන් මේ පණිවුඩය පැමිණියේය. නුඹ ගොස් දාවිත්ට මෙසේ කියන්න, මම කරුණු තුනක් නුඹ ඉදිරියෙහි තබමි. නුඹ පිට පමුණුවන පිණිස එයින් එකක් තෝරා ගන්නැයි කීය. ගාත් දාවිත් ළඟට අවුත් ඔහුට එපවත් දන්වමින්, ඔබ කැමති කොයි එකටද? ඔබේ දේශයට සත්වරුද්දක් සාගතය පැමිණීමටද, නොහොත් තුන් මාසයක් ඔබේ සතුරන් ඔබ පසුපස ලුහුබැද එද්දී ඔබ උන් ඉදිරියෙන් පලා යෑමටද, නොහොත් ඔබේ දේශයේහි තුන් දවසකට වසංගතයක් ඇතිවීමටද? දැන් ඉතින් මා එවූ තැනන් වහන්සේට කෙබඳු උත්තරයක් මා දිය යුතුදැයි කල්පනා කර බලන්නැයි කීය. දාවිත් පිළිතුරු දෙමින්, මම මහත් අමාරුවකට වැටී සිටිමි. ඉතින් සමිධානන් වහන්සේගේ අතට අපි බාරවන්නෙමු. මන්ද උන් වහන්සේගේ අනුකම්පාව ඉමහත්ය. මිනිසුන්ගේ අතට මම අසු නොවෙම්බායි ගාච්ඨ කීය. මෙසේ සමිධානන් වහන්සේ උදේ පටන් නියම වේලාව දක්වා ඊශ්‍රායෙල් දේශය පිට වසංගතයක් එවූසේක. එයින් දාන් පටන් බේර්ෂෙබා දක්වා සෙනකගෙන් මිනිස්සු 70,000ක් මැරුණෝය. දේවදූතයා ජෙරුසලම විනාශ කරන්නට තමාගේ අත ඒ දෙසට දිගු කළ විට සමිධානන් වහන්සේ විපත ගැන තැවී සෙනග අතරේ විනාශ සිදු කරන දූතයාට කතාකොට, ඉතින් ඇති නුඹේ අත ඉවත් කරගන්නැයි වදාළසේක. සමිධානන් වහන්සේගේ දූතයා ඒ අවස්ථාවේදී ජෙබුසිය අරවුනාගේ කමත ළඟ සිටියේය. දාවිත් සෙනගට පහර දෙන දූතයා දැක සමිධානන් වහන්සේට කතාකොට, මම පව් කෙලෙමි, මම අපරාධ කෙලෙමි. එහෙත් මේ බැටළුව කුමක් කළෝද? අනේ ඔබ අත මා පිටත් මාගේ පවුල පිටත් පැමිණේවායි කීය. දේව වචනය මෙසේය. ශුද්ධවර මාක්තුමන්ගේ සුවිශේෂෙන් උපුටාගත් පාඨයකි. උන්වහන්සේ එතනින් නික්ම සිය රටට පැමිණිසේක. ශ්‍රාවකයෝද උන්වහන්සේ පිරිවරා ගියහ. එය සබත් දින වූයෙන් උන්වහන්සේ ධර්මශාලාවේහි උගන්වන්න පටන්ගත් සේක. උන්වහන්සේට සමන් දුන් සමූහයා විස්මිතව මොහුට මේ දේවල් පහළ වූයේ කොහෙන්ද? මොහුට දී තිබෙන මේ ප්‍රඥාව කිමෙක්ද? මොහු අතින් කරනු ලබන හාස්කම් කවරේද? මොහු වඩුවා නොවේද? මරියාගේ පුතා නොවේද? ජාකොබ්, ජෝසප්, ජූදස්, සීමොන් යන අයගේ සහෝදරයා නොවේද? මොහුගේ සහෝදරියනු අපාතර සිටිනවා නොවේද කියා ඔහු උන් වහන්සේ ප්‍රතික්ෂේප කළහ. ජේසුස් වහන්සේ කතා කරමින් දිවසි වරේකුට ගරු බුහුමන් නැත්තේ සිය ගමේදීත් නෑදායන් අතරදීත් තම ගෙදරදීත් පමණකැයි
වදාළසේක. එහිදී රෝගීන් ස්වල්ප දෙනෙකු පිට අත්තබා සුව කිරීම හැර අන් කිසි හාස්කමක් කරන්න උන්වහන්සේට නොහැකි විය. ඔවුන්ගේ අවිශ්වාසය ගැන උන්වහන්සේ මවිත වූසේක. ගැලවීමදායක සුභාරංචිය නම් මෙසේය. අද සුදෝ සභා මාතාව සාන්ත ජෝන් බොස්කෝ මුනිතුමාන්ගේ මංගල්‍ය සමන්වා. මේ පූජා ප්‍රසාදිතුමා මහත්සේ දරුවන් වෙනුවෙන් වැඩ කටයුතු කරනවා. ඔවුන්ගේ අධ්‍යාත්මිකත්වය ගොඩනගනවා. අද සුදෝ සුවිශේෂයේ උන්වහන්සේත් මේ ආකාරයෙන්ම ජීවිතවල වෙනස්වීම් වලට, ජීවිතවල ප්‍රාතිහාරයන් කරන්නට බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒ ජනතාව තුළ තිබුණා වූ අවිශ්වාසය නිසා, උන්වහන්සේව ප්‍රතික්ෂේප කිරීම නිසා උන්වහන්සේ ඒ ප්‍රාතිහාර්ය නොකර ඉන්නවා. අපේ ජීවිත තුළත් අපි උන්වහන්සේව අයිති කරගන්නට උත්සාහ කළාට, අපි උන්වහන්සේ පිළිබඳ විශ්වාස කරනවා කියලා මුවින් ප්‍රකාශ කළාට අපි බොහෝ වෙලාවට උන්වහන්සේව ජීවිතය අයිති කරගන්නේ නැහැ. උන්වහන්සේව අපි මුවින් ප්‍රකාශ කරන විශ්වාසය අපගේ ඇදහිල්ල තුළ අපි දකින්නේ නැහැ. ඒ නිසා තමයි සමහරක් වෙලාවට අපිට ජීවිතේ ප්‍රාතිහාර්ය අත්දකින්නට බැරි වෙලා තියෙන්නේ. මොකද උන්වහන්සේ තවමත් අපේ ජීවිතවලට ප්‍රාතිහාර්යන් දෙනවා. හැබැයි ඒ ප්‍රාතිහාර්යක් ලෙස දකින්නට ඔබේ මගේ ජීවිතයේ විශ්වාසයේ නැමැති ඒ ඇස තිබෙන්නට ඕනේ. විශ්වාසයේ ඇසින් මම දැක්කොත් තමයි එය මට ප්‍රාතිහාරයක් ලෙස පෙනෙන්නේ. මම විශ්වාසයේ ඇසින් නෙමේ නම් දර්ශනය කරන්නේ, මට ඒ හුදෙක් ආඹු ක්‍රියාවක් වෙනවා. ඒ නිසා මේ ජෝන් බොස්කෝ මුනිතුමා මේ අසරණ වූ දරුවන්ට උන්වහන්සේව පෙන්නවා වගේ, ඒ අයට උන්වහන්සේගේ රැකවරණය ආදරය දුන්නා වගේ අපි උන්වහන්සේව ජීවිතයේ අත්දකින්නවා නම් අපේ ජීවිතයේ ප්‍රාතිහාර්යන් පටන් ගන්නවා. ඒ ප්‍රාතිහාර්යන් ඔබට මට බලපානවා වගේම අපි ජීවත් වෙන පරිසරයට, අපි ජීවත් වෙන සමාජයට, අපේ නිවසට එය බලපානවා. එනිසා නිරන්තරයෙන්ම උන්වහන්සේ තුළ විශ්වාසයේ තබමු. ඒ විශ්වාසය මුවින් ප්‍රකාශ කරන විශ්වාසයක් නොවේ, ඒ සැබෑම ගැඹුරු ඇදහිල්ලේ විශ්වාසයක් ලෙස වර්ධනය කරමු. චේසපීඩායි.